Lollipop essay review channel එකට ඔයාලම සාතරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරගෙන ඉන්නේ best choice ever කියන 2024 වර්ෂයේදී release වුණ ලස්සනම ලස්සන Chinese drama එක ගැන. ඉතින් ඔයාලා ගොඩක් ආදරය කරන ශූකායි හා යන්ජි තමයි මේ drama එකේ ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ. මේ drama එක ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා ඔන්න අපි අරන් එන්නේ හිතුවා. හෝටල් එක සේවිකාවක් විදියට සේවය කරන තරුණියක් අවුරුදු කීපයක් ඉඳලා යාළු වෙලා ඉන්න තරුණයා ඒ අවුරුදු ගානම ඇයිද දුප්පත් කෙනෙක් කියලා පෙන්නලා අහම්බෙන් දැනගන්නේ ඔහු හොඳ පවුලකින් එන පොහොසත් කෙනෙක් කියලා. හැබැයි යාළු වෙලා හිටපු අවුරුදු තුනම ඇයිට බොරු කළ නිසා ඔහු ගැන තරහක් ඇතිවෙන ගෑනු ළමයාගේ අම්මා ඉස්සර ඔහුට අකමැති වුණත් සලිකාරේ කියලා දැනගත්තාම ඔහුට කැමති වෙනවා. ඒත් මේ ගෑනු ළමයා නම් ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ. මේ අතරේදී හොටෙල් එකේ ඩිරෙක්ටර් මේ තරුණිය කෙරෙහි කැමැත්තක් තියෙනවා. හැබැයි ඇයට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න නිසා ඒ හැමදේම දිහා බලන් ඉන්න එක විතරයි ඌට කරන්න සිද්ධ වෙන්නේ. ඇයගේ ජීවිතයේ ප්‍රශ්නය ගැනත් ඌට යම් අවබෝධයක් තියෙනවා වගේම තරුණියගේ ජීවිතයට නිතරම අම්මගෙන් එක දිගටම බලපෑම් වෙන්න ගන්න නිසා ඇයට ඇයගේ බොයිෆ්‍රෙන්ඩ්ව විවාහ කරගන්න සිද්ධ වෙයිද? ඇය ඌව අතහැරලා දායිද? මේ නිසා ඩිරෙක්ටරට ඇයට සමීප වෙන්න අවස්ථාවක් ලැබිලා දෙන්න අතරින් බැඳෙයිද? අම්මා ඇයගේ ජීවිතයට මොන විදියට බලපෑම් ඇති කර කියලා අපි කතාවටම ගිහින් බලමු. ඉතින් ලොලිපොප් එසේ රිවියු චැනල් එක සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් තාපු ගමන්ම ඔයාලට එවිත් බලන්න පුළුවන්. ඔන්න අපි අද ඉඳලා බෙස්ට් චොයිස් එවර් ඩ්‍රාමා රිවියු එක බලමු. අද කතාවේ ප්‍රධාන කතා නායිකාව වන මයි චෙන්හුවාන්, ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් වන ජියාන් ලින් දැන් ගෙදරට ඇරලවන්න එනවා වගේම දෙන්නගේ ආදරයට අවුරුදු තුනක් වෙනවා. කොහොම හරි අම්මා හා තාත්තා දුව පරක්කු නිසා පාර ළඟට එත්තේ දෙන්න කිස් කරන්න හදනවා දැකලා අම්මා එවිත් කෑ ගහන්නේ පරක්කු වෙලා ගෙදර එන නිසා. කොහොම හරි චෙන්හුවාන් තාත්තගෙන් උදව් අරගන්නවා ජියාන් ලී වෙතනින් යවන්න. ඒ නිසා තාත්තා කකුල් අමාරුවක් හැදිලා වගේ කෑ ගහනකොට අම්මා ඌව බලන්න ළඟට ආවහම ජියාන් ලී ෂේප් එකේ පැනලා යනවා. අම්මා ගෙදර ඇවිත් චෙන්හුවාන්ගෙන් සම්බන්ධයේ කොච්චර දුර ගිහින් තියෙනවද? ඇයට දැන් අවුරුදු 30යි. මේ වයසේදී අනිත් අය බැඳලා දරුවොත් ඉන්නවා. ඒ නිසා ඇය චෙන්හුවාන්ට කෑ ගහන්නේ ඒ දේවල් ගැන හිතලා හිස රදේ හැදෙනවා කියලා. ඉතින් අම්මා ඇයට කියන්නේ ජියාන් ලීන් සමග කතා කරලා ඔවුන්ගේ පවුලේ අයව හම්බ වෙලා විවාහය ගැන කතා කරන එකට හමුවීමක් තියන්න ඕනේ කියලා. ඉතින් චෙන්හුවාන් මේ ගැන ජියාන් ලීට වීඩියෝ කෝල් එකකින් කතා කරලා කියන්න අමතක කරන්නේ නැහැ. අම්මට ඌව මුණ ගැහෙන්න ඕනේ කිව්වා කියලා. ඉතින් ඔහු ඒ දෙයට හොඳ සූදානමක් වෙන්න ඕනේ කියන්නේ. චෙන්හුවාන් පෙරදින රාත්‍රියේදී ජියාන් ලී වෙනුවෙන් හදපු කේක් එකක් අරගෙන උදෑමයි වැඩ කරන හොටෙල් එකට යන්නේ. ඉතින් ටිකක් පරක්කු නිසා ඉක්මනටම ලිෆ්ට් එක ළඟට තුවගෙන යනකොට ලිෆ්ට් එක වැහෙන්න ගිහින් කෑ ගහද්දී දොර ඇරිනවත් එක්කම හොටෙල් එකේ අලුත් ඩිරෙක්ටර් වන යාඕ ජීමින් ඇතුළේ ඉන්නම පෙන්නන්නේ. හැබැයි ඉතින් ඇයව නොදන්න නිසාත් ඔහු ඇයව නොදන්න නිසාත් එච්චර ගණන් ගන්න නැතුව ඇතුළට නගින්නේ. කොහොම හරි ලිෆ්ට් එකේදී චෙන්හුවාන්ට කෝල් එකක් ඇවිත් ෆෝන් එක ගන්න දඟලද්දී නම් ඔහු ඇයි දිහා බලනවා වගේම අම්මගෙන් කෝල් එකක් ඇවිත් තියෙනවා. ඉතින් ඇයගේ කෝල් එකේ ස්පීකර්ස් නොදා තිබුණත් ඇතුළේ නිහඬ බව නිසා හැමෝටම අම්මා කියන දේ ඇහෙන්න ගන්නවා. මේ නිසා ඇයි ජියාන් ලී එක්ක එකට ඉඳලා තියෙනවද කියලා අම්මා අහනකොට ජීමින්ද ඇයි දිහා හොරෙන් බලනවා වගේම ඇහුනේ නැති ගානට ඉන්නවා. කොහොම හරි ඔහු මුලින්ම ලිෆ්ට් එකෙන් එළියට යන්න හදද්දී ඇයගේ කේක් බොක්ස් එකේ අත වැතිලා අතේ තිබුණු කෝපි එක ෂර්ට් එකේ වැටෙනවා. ඉතින් චෙන්හුවාන්ට ඒක ටිකක් අප්සෙට් නිසා යාළුවෙක්ට කේක් එක බාර දීලා ඔහු පස්සෙන්ම ගිහින් ඇඳුමේ ඇති කුණු පැල්ලම ඉවත් කරන්න පුළුවන් පෑනක් පෙන්නලා ඔහුගේ ෂර්ට් එක විනාශ වුණ තැන පිරිසිදු කරන්න ඉල්ලුවාම ඔහු ඉඩ දෙනවා වගේම ජීමින් ඇයි වැඩේ කරද්දී තරයින් වගේ බලාගෙන ඉඳලා අන්තිමටම ස්තුතිත් කරලා ඇය බොටිසෙලි හොටෙල් එකේ විකුණුම් දෙපාර්තමේන්තුවේ සේවිකාවක් විදියට හඳුන්වලා දුන්නාම ජීමින් මුදල් වගේක් දෙන්න හදනවා කරපු උදව්වට. ඇය මුදල් ප්‍රතික්ෂේප කරලා එතනින් යන්නේ බොටිසෙලි හොටෙල් එකට ඔහු සාදරයෙන් පිළිගන්නවා කියලා. ඒත් ඇය දන්නේ නැහැ ඔහු හොටෙල් එකේ අලුතින් ආව ඩිරෙක්ටර් කියලා. ඉතින් ඔහුත් ඒ ගැන නොකිය එතනින් යන්නේ. ඊළඟට පෙන්නන්නේ අලුත් ඩිරෙක්ටර් පිටරට ඉඳලා ඇවිත් නිසා සේවිකාව ටික ඉක්මනටම මීටින් එකක් තියන්න ලෑස්ති වෙනවා. කොහොම හරි සේවිකාවන්ට කේක් එකක් ගේන්න අමතක වෙලා නිසා චෙන්හුවාන් බොයිෆ්‍රෙන්ඩ් හදපු කේක් එක තියන්න හදන්නේ. ඉතින් ඇයි ඒක තියන්න එපා කියලා
අම්මගේ කෝල් එකක් ඇවිත් තාංශ කරලා ඉවර වෙලා නැවත ඇතුළට එද්දි දකින්නේ ලිෆ්ට් එකේදී හම්බ වුණ කෙනා ඇයිගේ ඉස්සරහා ඉන්නේ කියලා. ඉතින් නැයට දැන් තේරෙන්නේ ඔහු තමයි අලුතින් ආව ඩිරෙක්ටර් වන මිස්ටර් යාවෝ කියලා. ඒ වගේම අර කේක් එක කාගෙද කියලා අහද්දි ඇයිගේ කියලා එක කිව්වහම ඔහු ඇයි කොච්චර කල් හොටෙල් එකේ වැඩ කරාද කියලා අවුරුදු 7ක් සේවය කළා කිව්වහම ඇය 7ක් වැඩ කළත් වගකීමක් නැති විදියට පිච්චුන කේක් එකක් මේසේ උඩ තියලා තියෙන්නේ කියලා කෑ ගහනවා. එන අමුත්තන්ව අපහසුතාවයට පත් කරන්න කියලා. මේ නිසා HR එකට දැනුම් දීලා ඇයව රැකියාවෙන් ඉවත් කරලා දාන්න කියන්නේ. ඉතින් මිස්ටර් යාවෝ ජීමින් එනකොට එතන හිටපු උයූ කියන සේවිකාවත් බලෙන්ම කේක් එක මේසේ උඩ තියලා තියෙන්නේ වගේම මේ කේක් එක ජීමින් දැකලා කවුද මේ වගේ වැඩක් කළේ කියද්දි උයුන් කියන සේවිකාව චෙන්හුවාන්ව අහු කරලා තියෙනවා. අර උයූ චෙන්හුවාන්ට කියන්නේ දැන් වෙන රැකියාවක් හොයාගන්න කියලා. ඉතින් ඒකට නම් හොඳටම තරහ යන චෙන්හුවාන් උයූට කියන්නේ ඔයාට උදව් කරන්න මෙතනට ආවේ ඔයාට මාත් එක්ක මිස්ටර් යාවෝ ළඟට යන්න ඕනෙද මං හැමදේම කියන්නම් කියලා. මේ අතරෙදි මීටින් එක පැවැත්වෙන අතර යාවෝ ජීමින් කියන්නේ හොටෙල් වල කළමනාකරණය ගැන හොඳ පුරුද්දක් තියෙන කෙනෙක්. ඒ නිසා මීටින් එකේදී හොටෙල් ශේෂ්ත්‍රයේ පාණ්ඩ පරිභෝජන සම්බන්ධ අත්දැකීම් ඔහු අනිත් අය සමග පිතා ගන්නවා. ඉතින් බොටිසෙලි හොටෙල් එක හොඳ ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ කියන්නේ. මේ අතරෙදි චෙන්හුවාන් මීටින් එක ඉවර වෙනකම්ම බලන් ඉඳලා මිස්ටර් යාවෝ එළියට එනකොට ඇයට අවස්ථාවක් දෙන්න කියද්දි ඔහු කියන්නේ ඇයි ඒ වෙලාවේදී කිව්වේ නැත්තේ කේක් එක වෙන කෙනෙක් මේසේ උඩ තිබ්බේ කියලා. ඒ වගේම ඇයගේ දෙපාර්තමේන්තුවේ මැනේජර් ඇවිත් ඇයි ගැන හොඳ කියලා අවස්ථාවක් දෙන්න කිව්වත් මිස්ටර් යාවෝ කියන්නේ රැකියා ස්ථානයේදී තමන්ව ආරක්ෂා කරගන්න බැරි අයට අනුකම්පාව ලබා දෙන්නේ නැහැ කියලා. ඉතින් ඇයට දෙවෙනි අවස්ථාව දෙන්නේ නැහැ කියලා ඔහු එතනින් යන්නේ. ඊළඟට පෙන්නන්නේ මිස්ටර් යාවෝ ඉහළ නිලධාරිනියක් සමග ඩෙනිස් කියලා කෙනෙක්ව එළවලා දාන්න කතා වෙනවා. වගේම ඒ වැඩේ සාර්ථක වුණොත් යුඒතා කියන සමූහයේ ඇති මූලස්ථානයේ උසස් වීමක් පවා ලබා ගන්න අදහස් කරගෙන ඉන්නේ. වගේම මේ කාන්තාව චීනයේ නැගෙනහිර දිශාවේ ප්‍රෙසිඩන්ට් බවට පත් වෙන්න අදහස් කරගෙන ඉන්නවා කියන්නේ. ඒ වගේම ජීමින් රට ඉඳලා ආව නිසා මේ කාන්තාවට මායි කියලා රියතුරෙක්ව ලබා දෙනවා. ඉතින් මේ මායි කියන්නේ චෙන්හුවාන්ගේ තාත්තා වෙන අතර ඔහු වෘත්තීය රියතුරෙක් වෙන්නේ. ඊළඟට පෙන්නන්නේ චෙන්හුවාන් පහුවතා මිස්ටර් යාවෝගේ පස්සෙන්ම ගිහින් ඉන්නවා මාළුබාන උපකරණ ඇති කඩේකට. ඉතින් ඇයව දැක්කහම ඌ කලබල වෙනවා. වගේම ඇයට උපකරණ තෝරන්න උදව් කරන්නම්ද කියන්නේ. ඒත් ඔහු ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. මේ අතරේදී ඔහුට කෝල් එකක් එනවා මූලස්ථානයේද ඩෙනිස් ඇවිත් ඔහුගේ යම් දෙයකට විරුද්ධත්වයක් නැහැ ඒ නිසා මිස්ටර් යාවෝට පැයක් ඇතුළත මූලස්ථානයේ එන්න කියලා. ඒ වගේම මිස්ටර් යාවෝට දේශාන් හෝම් ෆර්නිෂින් කියලා කම්පැනි එකක් ගැන අවධානයෙන් ඉන්නේ. මේ නිසා ඔහු දැනගන්නේ මේ ආයතනයේ අනාගත උරුමකාරය වන ජියාන්ලීගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වන මායි චෙන්හුවාන් බොටිසෙලි හොටෙල් එකේ ඉන්නේ කියලා. ඒක කිව්ව ගමන් ඔහු ඇයිදියා තමයි හැරිලා බලන්නේ. කොහොමහරි චෙන්හුවාන් දකින්නේ මිස්ටර් යාවෝගේ රියදුරු තාත්තා කියලා. ඉතින් මිස්ටර් යාවෝව ඇයගේ බොස් විදියට තාත්තට හඳුන්වලා දෙනවා. ඒ වගේම ඔහුට පැයකින් සොන්ජියාන් වලට යන්න ඕනි කිව්වහම චෙන්හුවාන්ගේ තාත්තා වාහනයෙන් පැයින් යන්න බෑ කියද්දි චෙන්හුවාන් අදහසක් දෙන්නේ ඇයට පැයින් ඔහු එක්කගෙන යන්න පුළුවන් කියලා. ඒ අනුව ඇය ඔව ට්‍රේන් එකේ එක්කගෙන යනවා. ඒ වගේම සෙනඟ පිරිලා ඉන්න නිසා ජීමින් නම් ගොඩක් අපහසුතාවයෙන් යන්නේ. ඉතින් ඉතුරු දුර යන්න ට්‍රේන් එකෙන් බැහැලා බයිසිකල් එකක යන්න ඕනි කිව්වහම අනිත් අය ඔහු ඒ විදියට එනවා දැකලා මොනවා හිතයිද දන්නේ නැහැ කියන්නේ. ඉතින් කලින් දවසේ කරපු වැරද්ද වගේ මේ පාර වැරද්දක් කරන්නේ නැහැ කියලා ඇයි නම් කියන්නේ. ඊට පස්සේ යන්න ට්‍රේන් එකෙන් බැහැලා කිව්ව විදියටම බයිසිකලින් අදාළ තැනට එනවා. ඉතින් පැයක් ගත වෙන්න විනාඩි 15කට කලින් තමයි ඇය සොන්ජියාන් වලට ඔහු එක්කගෙන එන්නේ. ඉතින් ඇයට ඔහු ඒ වෙලාවේදී කියන්නේ නැවත ඇයට රැකියාව ලබා දෙනවා කියලා. ඒ වගේම ඔහුගේ සෙක්‍රටරි විදියට ගිහින් කෙනෙක් එක්ක ඇයට දෙයක් කතා කරන්නත් කියනවා. ඉතින් මේ වැඩේ හරියට කළොත් රැකියාවට නැවත බඳවා ගන්න එක ගැන කතා කරමු කියන්නේ. ඊට පස්සේ ඇය මාළු බාන්න අවශ්‍ය උපකරණ ටිකත්
ඌට ලබා දීලා තමයි ඔහුව අදාළ තැනට යවන්නේ. ඉතින් ඔන්න ඇයිද යන්න කියලා තියෙන්නේ දේශාන් හෝම් ෆර්නිචර් කම්පැනි එකට. ඉතින් චෙන්හුවාන්ට මතක් වෙන්නේ ජියන්ලි වැඩ කරන තැන කියලා. ඉතින් මේ ගැන ඌගෙන් අහන්න හිතුණත් ඒක ඔෆිස් එකේ රූල්ස් වලට එරෙහිව කරන දෙයක් නිසා ඇය අහන්නේ නැතුව ඉන්න හිතනවා. ඉතින් අම්ම නිතරම වගේ ඇවිත් ඇයගෙන් අහන්නේ ජියන්ලීට එන්න කියන්න කවද්ද කියලා. ඉතින් ඇය ඒ ගැන හිත කියන්නම් කියලා ෂේප් කළත් අම්මගෙන් නම් ඇයට ගැළවීමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පෙන්නන්නේ දේශාන් හෝම් ෆර්නිචර් කම්පැනියේ හිමිකරුවන ජියන්ලීගේ තාත්තා ජියන්ලී එක්ක පොටිසෙලි හොටෙල් එකට යනවා ලන්සුවක් යන මිස්ටර් යාහුව හම්බ වෙලා කතා කරන්න. ඉතින් ජියන්ලී චෙන්හුවාන්ට ඔහු පොහොසත් පවුලක කෙනෙක් කියලා කවදාවත් කියලා නැති හින්දා මුහුණ ආවරණය කරගෙන යන්නේ. ඉතින් ඔන්න චෙන්හුවාන් මිස්ටර් යාහුව කිව්ව විදියට ඇය ඔහුගේ සෙක්‍රටරි ලෙස දේශාන් කම්පැනියකේ අයිතිකරු ඉදිරියට ඇවිත් මිස්ටර් යාහුව මූලස්ථානයට ගිහින් නිසා නෑ කියනවා. ඉතින් දේශාන් එකේ ෆර්නිචර්ස් ගැන මිස්ටර් යාහුවට ලොකු බලාපොරොත්තුවක් තියෙන නිසා මීටින් එක කල් දාන්න ඕනේ නැති හින්දා ඒ ගැන කතා කරන්න ඇයට බාර දුන්න කියන්නේ. කොහොම හරි මේ කතාව අතරේදී ජියන්ලී මෙතනට එද්දී චෙන්හුවාන් ඉන්නව දැකලා යන්න හදනකොට ඔහුගේ තාත්තයට පුතා විදියට ඔහුව හඳුන්වලා දෙනවා චින් ජියන්ලී කියලා. එහෙම කිව්වහම ඇය කලබල වෙලා බලන් ඉද්දී දකින්නේ ඇයගේ බොයෆ්‍රෙන්ඩ් ඉන්නේ කියලා. ඉතින් ජියන්ලී තාත්තට ඇයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හඳුන්වලා දෙනවා. ඒත් දැන් ඇය නම් ව්‍යාකූල වෙලා ඉන්නේ මොකුත් හිතාගන්න බැරුව. ඉතින් මොනවා වුණත් බිස්නස් වැඩකට ආව නිසා මුලින්ම ඇය ඔහුගේ තාත්තා එක්ක ඒ ගැන කතා කරලා ඉන්නේ. ඊට පස්සේ ජියන්ලින් එක්ක මේ වුණ දේ ගැන කතා කරන්නවත් බැරි තරමට තරහක් ඇති වෙනවා. ඉතින් මෙච්චර දවසක් ඔහු දුප්පත් කියලා ඇයට කිව්ව නිසා ඇයට දැන් ඔහු කියන ඇත්ත මොකක්ද බොරු මොකක්ද කියලා පවා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ඔහුට මුදල් ඉගෙන ගන්න ලබා දීම, රැකියාවට යාළුවෙක් මාර්ගයෙන් යැවීම වගේ දේවල් පවා ඇය ඌවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් ඔහු නිසා ඇයට හරි නින්දක්වත් හිතා ගන්න බෑ කියනවා ඔහුගේ අනාගතය ගැන හිතපු හින්දා. මේ දේවල් මිස්ටර් යාවෝගේ ඇසිස්ටන්ට් පුදුම වෙලා හොරෙන් අහගෙන ඉන්නව පෙන්නන්නේ. ඉතින් ජියන්ලී කියන්නේ ඇයට දේවල් බොරු කිව්වත් ඇයට ඔහු ඇත්තටම ආදරය කරනවා කියලා. ඉතින් ඔහුව ඇයට දකින්න ඕනේ නෑ කියලා එතනින් යනවා වගේම අර ඇසිස්ටන්ට් මිස්ටර් යාවෝ ජීමින්ට මේ සිදුවීම ගිහින් කියනවා ජියන්ලී සත්‍ය ආදරේ හොයාගන්න දුප්පතෙක් විදියට රඟපාලා මයි චෙන්හුවාන්ව රවට්ටලා කියලා. කොහොම හරි මිස්ටර් යාවෝ කියන්නේ ඔහුට ඒ දේවල් වැඩක් නැහැ, ඇය ජියන්ලී එක්ක සම්බන්ධතාවයක් තියෙන එක ඔවුන්ට ප්‍රයෝජනවත් කියලා. ඊට පස්සේ චෙන්හුවාන් මිස්ටර් යාවෝ ළඟට ආවහම උණ දේවල් ගැන ඌ විස්තර හත්ති. ඇය කියන්නේ දේශාන් එක අයිති කෙනා ඇයගේ බොයෆ්‍රෙන්ඩ් ගේ තාත්තා අද ඇය ඒ දේ ගැන දැනගත්තේ කියලා. ඉතින් මිස්ටර් යාවෝට හරියට වැඩේ කරන්න බැරි වුණා කියද්දි වැඩිය දේවල් ගැන හිතන්න එපා, ඇයව නැවත විකුණුම් දෙපාර්තමේන්තුවට යවන එක ගැන සලකා බලන්නම් කියන්නේ. මේ අතරේදී චෙන්හුවාන් ගෙදර ගියාම අම්මා ජියන්ලී අත එනවද කියලා අහනකොට ඇය අම්මගේ කෑගහිල්ල ඉවස ගන්න බැරි තැන කියන්නේ දෙන්න රණ්ඩු වුණ නිසා අද එන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කිව්වහම ජියන්ලී දුප්පතේ කියලා අම්ම කෑ ගහනවා දුවගේ ජීවිතය අවුරුදු තුනක්ම විනාශ කළා කියලා. ඔය අතරේදී මෙයාලට ඇහෙන්නේ ජියන්ලී චෙන්හුවාන්ගේ නම කියලා කෑ ගහනවා. ඉතින් චනෙලීන් බලද්දි මල් පොකුරක්ත අරන් ඇවිත් ඌ කරපු වැරැද්දට සමාව ඉල්ලනවා වගේම ඌගේ වත්කම් ගැන ඇයට කියන්නත් ගන්නවා ඌ කොච්චරක් පොහොසත් කෙනෙක්ද කියලා. ඉතින් මේවා අහගින්න අම්මා නම් ඌව විශ්වාස කරන්නේ නැහැ. ඌට බිලියනයක් වටින වස්තු දීපල කොච්චර තියෙනවා කිව්වත් ඒ වගේම ඌගේ කෑගෙහිල්ලට ගමේ කට්ටිය වට වෙලා කියන දේවල් අහන් ඉන්නේ. ඉතින් අම්මා හිතන්නේ ජියන්ලී පොහොසත් කෙනෙක් විදියට පෙනී ඉන්නවා කියලා. ඒ නිසා ජියන්ලීට කෑ ගහන්න යන්න හදනකොට ඒ දේවල් ඇත්ත කියලා අම්මට කියන්නේ ඌ ධනවත් කෙනෙක්, ඇයට ඌ බොරු කළා, රැකියාවක්වත් වාහනයක්වත් නැහැ කියලා කිව්වා කියලා. ඉතින් ඌ බොරුකාරයේ කියද්දී අම්මා ඌ පොහොසත් කෙනෙක් කිව්ව ගමන් අදහස වෙනස් කරගන්නවා, හේතුවක් ඇතුව බොරු කියනවා ඇත්තේ සමාව දෙන්න කියලා. ඉතින් දැන් ඇයට ජියන්ලීව ලස්සනට පෙන්න ගන්නවා. ඉතින් චෙන්හුවාන්ට ඌගේ නයිගෙවන්න පවා කියලා තිබුණ නිසා කොච්චර රැවටිලි කාරීත්ද කියලා ඇය පැහැදිලි කරන්න හැදුවත් අම්මට නම් මේ දේවල් පැහැදිලි කරන්න බැරි වෙනවා. අන්තිමටම චෙන්හුවාන් කාමරයට ගිහින් තොර බහගෙන ඉන්නේ බේරෙන්න බැරි තැන.
කොහොම හරි එහා ගෙදර කාන්තාව ජියාන්ලිගෙ කෑ ගැහිල්ලට පහරක් ඇහුවාම තමයි චෙන්හුවාන් එළියට යන්නේ. ඉතින් ජියාන්ලි ඇයිද කියන්නේ ඔහුගේ දෙමව්පියන්ට ඇයි ගැන දැනටමත් කියලා තියෙන්නේ ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඇයි නම් කියන්නේ අනාගතයේදී මේ විදියට ඇයට ඔහු බොරු කරන්න එපා, අවංකවම හැමදේම කියන්න ඕනි කියලා නැවත සමාව දෙනවා. ඔය අතරේදී මිස්ටර් යාවෝගෙන් ඇයට කෝල් එකක් එනවා. ඉතින් ඔහු කියන්නේ නැවත පෙර පරිදි රැකියාවට එන්න, හැබැයි වරප්‍රසාද දීමන අඩු කිරීමක් කරනවා කියලා. ඒ මොනවා කිව්වත් රැකියාව නැවත ලැබුණ නිසා ඇයි ගොඩක් සතුටු වෙන්නේ. ඊළඟට පෙන්නන්නේ චෙන්හුවාන්ගේ අම්මා ඇයි ගෙදර නැති අතරේදී ජියාන්ලිගේ දේශාන් ෆර්නිචර් කම්පැනි එක ගැන ලැප් එකේ විස්තර තියෙනවා දැකලා බලද්දි ලොකු කම්පැනි එකක් කියලා තේරුම් අරගෙන පුදුම වෙලා එබීගෙන බලන් ඉන්නේ. ඉතින් චෙන්හුවාන් නැවෙත් ඇයිගේ ලැප් එකට එබිලා බලන් ඉන්නකොට කෑගහත්ති කියන්නේ ජියාන්ලි බොරු කිව්වේ නෑ නේද, ඔහු ගොඩක් ධනවත් කියලා විස්තර හොයාගත්ත කියලා සතුටු වෙනවා. ඔන්න චෙන්හුවාන් නැවත රැකියාවට ගිහින් ඉන්නකොට අර ඇයව රැකියාවෙන් ඉවත් කරලා දාන්න තැනට වැඩ කරපු ඌයු චෙන්හුවාන්ව දැකලා බය වෙලා බලන් ඉන්නවා. ඉතින් මීටින් එකක් තියෙන නිසා ඌයු ඇයටද යන්න එන්න කතා කරනවා. ඔන්න මීටින් එකේදී ඩිරෙක්ටර් යාවෝ කියන්නේ මයි චෙන්හුවාන්ගේ විනය ක්‍රියාමාර්ග අවලංගු කරලා නැවත සේවයේ පිහිටුවලා වරප්‍රසාද දීමනා විතරක් අඩු කළා කියලා. ඉතින් ඉදිරි මාසයේ විවාහ උත්සවයක් තියෙන නිසා හෝටල් එකට ඒ දවස් විශේෂ නිසා ඒ කියන්නේ ඩිරෙක්ටර් යාවෝ සේවකයෝ සමග කතා කරන්න ගන්නේ. ඉතින් ඩිරෙක්ටර් කියන්නේ මේ වැඩේට හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන කෙනා ජයග්‍රාහකයා වෙලා විශේෂ දීවනාවක් විදියට රාත්‍රී දෙකක් හොටෙල් එකේ ගත කරන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඉතින් චෙන්හුවාන් ඔෆිස් එකේ වැඩ කරන අතරේදී අම්මා කෝල් කරලා ජින්ලියාන් එක්ක විවාහ වෙලා දරුවන් හදන එක ගැන කතා කරද්දී අම්මා හැමතිස්සෙම මේ දේවල් ගැන කියවන නිසා ඇයට මැනේජ් කතා කළා කියලා ඉක්මනටම කෝල් එක කට් කරලා දානවා. ඊට පස්සේ පෙන්නන්නේ චෙන්හුවාන් ජියාන්ලිව හම්බ වුණාම අම්මගෙන් බේරීමක් නැති එක ගැන කියනවා. ඒ වෙලාවෙදී අම්මා කෝල් එකක් අත්තාම ජියාන්ලි කෝල් එක අන්සර් කරලා හෙට ඌ ඇයගේ ගෙදර කෑමකට එන්නම් කියන්නේ. ඒකට නම් අම්මා ගොඩක් සතුටු වෙනවා. ඉතින් කෝල් එක කට් කළාම ඌ ඇයගේ අම්මගේ හිත දිනා ගන්න මොනවද මිලදී ගන්න ඕනි කියලා ඇහුවාම අධික මිල අධික දේවල් නෙමෙයි අවංක බව පෙන්වන දේවල් කියලා එනම් කියන්නේ. ඉතින් දැන් චෙන්හුවාන්ගේ අම්මා පිස්සුවෙන් මගේ හැසිරෙන්න ගන්නේ ජියාන්ලි එනවා කියන නිසා මේ හින්දා තාත්තගේ උදව්ද අරගෙන කේස් කරන්න ගන්නවා. ඔන්න චෙන්හුවාන්ගේ අම්මා පහුවතා හරි හරියට කෑම ජාති හදන්න ගන්නවා ජියාන්ලි යනවා කිව්ව නිසා. මේ අතරේදී ජියාන්ලිගේ තාත්තා ජියාන්ලිට ගෑනු ළමයෙක්ව බලන්න ලෑස්ති කරලා තිබිලා අම්මත් එක්ක රෙස්ටුරන්ට් එකට යන්න හතන්නේ. ඒ වගේම චෙන්හුවාන්ගේ ගෙදර අය නම් හොඳට ලෑස්ති වෙලා ඔහු එනකම් මග බලාගෙන ඉන්නවා. ජියාන්ලි අර ගෑනු ළමයාව හම්බ වෙන්න ගිහින් ඉන්නවා චෙන්හුවාන්ගේ ගෙදර යන්න තිබිලා. ඉතින් කොහොම හරි ඔහු අර කෙල්ලට කියන්නේ ඔහුට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා තාත්තා මේ හමුව ලෑස්ති කළේ කියලා. මේ අතරෙදි ජියාන්ලි ආයිසරයක් චෙන්හුවාන්ට බොරු කියනවා උනතේ කියන්නේ නැතුව ට්‍රැෆික් එකකට අහුවෙලා ඉන්නේ එන්න පරක්කුවේ කියලා. ඊළඟට පෙන්නන්නේ ජීමින් ඔහුගේ ආච්චිව මුණගැහෙන්න ගිහින් ෂිංගාල්ලි කියන උද්‍යානයේ ඇවිදිමින් ඉන්නකොට ආච්චි එක්තරා ගහක් පෙන්නලා මතක දහත්තේ ඔහුට අමුත්තක් දැනෙනවා කියන්නේ. හැබැයි ඔහුට මතක නැති නිසා ආච්චි කියන්නේ ජීමින් දෙමව්පියන් එක්ක රට යන්න කලින් අවුරුද්දේ දෙන්න එකතු වෙලා හිටවපු ගහක් කියලා. ඉතින් එදායි ඉඳලා ගොඩක් කාලයකට පස්සේ තමයි ඔහු රටේ ඉඳලා නැවත ආවේ. ඔහු නැතුව පාළුවෙන් හිටියා කියද්දි ජීමින්ද කියන්නේ ආච්චිව ඌටත් ගොඩක් මතක් වුණා කියලා. ඉතින් ඔහුගේ තාත්තා හිරේ ඉන්නවා කියන්නේ. ඒ වගේම ඌට චීනයේ අවුරුද්දක් වගේ කාලයක් විතරයි ඉන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි ආච්චි වැඩිහිටි නිවාසයේ ඉන්නේ ඇයි කියලා ඌ අහනකොට ඇයි කියන්නේ ඇයි මායි කියලා කෙනෙක් එක්ක විවාහ වෙලා ඌගේ පුතායයට කැමති නැති වුණ නිසා ඇයට වැඩිහිටි නිවාසයට එන්න වුණා. මයි මහත්තයාගේ මිනිපිරිය හොඳ කෙනෙක්. ඇය ආච්චිව වසර ගාණක් ඉඳලා ඇසුරු කරනවා. ඇය ගොඩක් හොඳයි වගේම හොටෙල් රැකියාවක් ඇය කරන්නේ. ඇයි නමින් මයි චෙන්හුවාන් වෙනවා කියලා. එතකොට යාවෝ ජීමින්ට මතක් දෙන්නේ හොටෙල් එකේ ඉන්න මයි චෙන්හුවාන්ව. ඒ නිසා හිතාගන්න බැරුව කල්පනා කරන්නත් ගන්නවා. ඉතින් ආච්චි ඌව එක්කගෙන එතන ඇති ෂින්නාලි කියන අවන්හලකට ගියාම දකින්නේ මයි චෙන්හුවාන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවා. ඉතින් ඌ ළඟ ඉන්න ගෑනු ළමයා චෙන්හුවාන් කියලා හිතන්නේ. කොහොම හරි ජියාන්ලි වෙන ගෑනු ළමයෙක්ගේ නම කිව්ව නිසා ආච්චි ළඟට ඇවිත් කතා කරනවා. වගේම අර ගෑනු ළමයා ගැන ඌ කියන්නේ තාත්තා ලෑස්ති කරපු බ්ලයින්ඩ් ඩේට් එකක් කියලා. ඉතින් ආච්චි ජියාන්ලිට බාධා නොකර
කර කිසිම දෙයක් නොකිය එතනින් යනවා. මේ අතරෙදි හැමෝම ජියාන්ලී යනකම් බලාගෙන ඉන්නවා කෑම බීම පවා ලෑස්ති කරගෙන. ඒ වගේ මාචි චෙන්හුවාන්ට මැසේජ් එකක් දාලා කියනවා ජියාන්ලී සිංහාන්ලී අවන්හලේදී ගෑනු ළමෙක් එක ඩෙඩින් එකක ඉන්නවා. ඔහුගේ පවුලේ අය ඒක ලෑස්ති කරලා තියෙන්නේ චෙන්හුවාන් මේ ගැන දැනගන්න ඕනේ නිසා කිව්වේ කියනවා. මේ මැසේජ් එක දැකපු ගමන් ඇය හැමෝටම කියන්නේ ජියාන්ලී එනකම් බලාගෙන ඉන්න එපා, ඔහු ලොකු ගනුදෙනු කාරයෙක් එක්ක වැඩක්, ඒ නිසා එන්න වෙන්නේ නැහැ කියලා. කොහොම හරි චෙන්හුවාන් නවුලෙන් ඉන්නේ කියලා තේරුණ නිසා මල්ලි පස්සෙන් දුවන්න ගන්නවා. වගේම චෙන්හුවාන් ජියාන්ලීට කෝල් කරලා ආයි ඇයට ඔහුව දකින්න ඕනේ නැහැ එන්න එපා කියද්දි ඔහු ඇයගේ ඉස්සරහට එක පාරටම එනවා. ඉතින් ඔහු ඇවිත් කියන්නේ වැරදි වැටහීමක්, බ්ලයින්ඩ් ඩේට් එකක් තිබුණේ නැහැ කියලා. ඉතින් ඔහු හැමදාම ඇයට බොරු කරපු නිසා ඔහු කියන දේවල් වලින් ඇත්ත මොකක්ද කියලා අහන්නේ. ඒ වගේම ඔහුගේ දෙමව්පියන් ඇයව බලන්න ඕනි කියලා තිබියදී මේ වගේ දෙයක් වෙන එක ඇයට හිතාගන්න බැරි වෙනවා. ඉතින් ඇයි ජියාන්ලීට කෑ ගහනකොට ගමේ පිරිස වට වෙලා බලන් ඉන්න ගන්නේ. ඉතින් ඇයගේ අම්මා උදේ ඉඳලා කෑම ලෑස්ති කළ නිසා කලින් දැනුම් දෙන්න තිබුණා කියලා කියන්නේ. ඉතින් ඇයට ඌ ආයි බොරු කිව්වා කියලා කෑ ගහන්න ගන්නවා. කොහොම හරි මෙතනට ෂෙන්ජුවාන්ගේ මිතුරිය වන මාඕ ඇවිත් ඌට කෑ ගහන්න ගන්නවා. වගේම ආරක්ෂක නිලධාරියෙක් ඇවිත් ජියාන්ලීව අරගෙන යනවා වාහනේ පාර අවහිර වෙන විදිහට නවත්තලා තියෙන්න කියලා. අන්තිමටම ෂෙන්ජුවාන් මාඕව ගෙදර එක්කගෙන ගිහින් හදපු කෑම ටික කන්න දෙනවා ජියාන්ලී එන්නේ නැහැ කියලා. ඉතින් මාඕ ගැන චෙන්හුවාන්ගේ අම්මා අගය කරන්න ගන්නවා විවාහ වෙලා දරුවෙක් දෙන්නවා කියලා. ඒත් ඇයි උන්ට කියන්නේ දැන් නැයි තික්කසාද වෙලා දරුවා තාත්තා ළඟ ඉන්නේ කියලා. ඒක අහපු ගමන් හැමෝම පුදුම වෙන්නේ ඇය ආදරේ කරපු කෙනාව විවාහ කරගෙනත් මොකද වුනේ කියලා. චෙන්හුවාන්ගේ අම්මා නම් කියන්නේ ඒ වගේ තීරණයක් ගන්න ඉක්මන් වැඩි, ප්‍රශ්නේ විසඳගන්න තිබ්බ කියලා. කොහොම හරි ඒ කතාව නතර කරලා ඇය උන්ට කෙනාව තෑගි ටික බලන්න දෙනවා. චෙන්හුවාන් මාඕ එක්ක ඇය නතර වෙලා ඉන්න තැනට ගිහින් විවාහය ගැන කතා වෙද්දී කියන්නේ උනේ දේවල් එක්ක විවාහය කියන දේ ගැන වඩාත් කල්පනාකාරීව තීරණ ගන්න ඕනේ කියලා. ඒ වගේම ජියාන්ලී ඇයව රවට්ටපු කතාවද මිතුරේට කියන්න අමතක කරන්නේ නැහැ. මේ නිසා උනේ දේවල් එක්ක ඇය ගොඩක් අසතුටින් තරහින් ඉන්නේ කියනවා. ඉතින් ප්‍රශ්නේ එක්ක ඇයට මේ වයසේදී විවාහ වෙන්න ඕනේද කියලා මාඕගෙන් අහනකොට ඇය නම් කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. ඇය දැනටමත් තික්කසාද වෙලා ඒ නිසා පුළුවන් තරම් ජීවිතය උපරිම විඳින්න කියලා. ඉතින් චෙන්හුවාන්ටද ඒ කතාව ඇත්ත කියලා හිතනවා. ඉතින් විවාහ වුණේ නැත්තම් ඇය මාඕ එක්ක ඉන්නවා කියන්නේ. හිතත් හදාගෙන ගෙදර ඉන්න චෙන්හුවාන්ට ඇහෙන්නේ අම්මා ඇය විවාහ වුණාම දෙන දෑවැත්ත ගැන කතා වෙනවා. ඒ වගේම අම්මගේ රත්තරම් බඩු විකුණලා මුදල් ටික දෑවැත්තට එකතු කරන්න හදන්නේ. ඉතින් ඒවත් අහගෙන ඇය කාමරයට ගිහින් කල්පනා කරන්න ගන්නවා. ඊළඟට පෙන්නන්නේ චෙන්හුවාන් මීටින් එකේදී ඇයගේ යෝජනාව ඩිරෙක්ටර් යාවට පැහැදිලි කරනවා. ඇයි කියන්නේ වැලන්ටයින් දවසේ දෙමව්පියන් එක්ක තරුණ තරුණියන්ට ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් දෙමව්පියන්ට සම්බන්ධතාවය ගැන රහසක් නැතුව දෙගොල්ලොන්ට මොද මනෝභාවයක් ඇති කරන්න පුළුවන්. එතකොට ආදරේ හා පවුලේ සෙනෙහස කියන දෙකම වැඩි කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඩිරෙක්ටර් යාවෝ ඇයට කියන්නේ ඇයගේ සැලසුමට අනුව වැඩේ කරමු කියලා. ඒ අනුව හැමෝම ඇයට අත්පුඩි ගහලා සුබ පතනවා. ඊට පස්සේ ඩිරෙක්ටර් යාවෝගේ ඔෆිස් එකට ඇයට එන්න කියලා ගියාම ඔහුගේ ඇසිස්ටන්ට් වන තොන්ම ඇයට හඳුන්වලා දෙනවා ඇයගේ වැඩවලට ඔහුව සම්බන්ධ කරගන්න ඔහු ඇයට උදව් කරයි කියලා. ඒ වගේම මේ උත්සවයේ තැයිගි විදියට ඌට ඕන කරන්නේ දේශාන් ෆර්නිචර් කම්පැනි එකේවා අඩු විලට අවශ්‍යයි කියනවා. මේ නිසා ඇයට ඔවුන්ගේ සමාගම ගැන සාකච්ඡා කරන්න කියන්නේ. ඉතින් දේශාන් එකත් එක්ක සම්බන්ධය ඌට කලින් කියලා තිබුණ නිසා ඇයි කියන්නේ ඒක සුදුසු නැහැ කියලා. චෙන්හුවාන් කැමති නැහැ ජියාන්ලීගෙන් උදව් ගන්න. මේ නිසා ඇය කියන්නේ එහෙම උදව් ගන්නවා නම් ඇයට ප්‍රොජෙක්ට් එක කරන්න බෑ කියලා. එතකොට ඩිරෙක්ටර් යාවෝ කියන්නේ මේ ප්‍රශ්නේ තේෂාන් එක්ක කතා කරන්න කිව්වේ ජියාන්ලී නිසා නෙමෙයි, බොටිසෙලි හොටෙල් එකේ වුන් සැපයුම් කරුවන් නිසා කියලා. ඉතින් ඇය ඒක පිළි අරගෙන එතනින් යන්නේ. චෙන්හුවාන්ට ආදරේ හා වැඩ දෙක මිශ්‍ර කරගන්න අවශ්‍ය නැහැ. මේ නිසා ඇයට ජියාන්ලීගෙන් උදව් ඉල්ලන්න හිතෙන්නේ නැහැ. කොහොම හරි ඇයට ඔෆිස් එකට ජියාන්ලී මල් පුකුරක් තේවලා තිබිලා ඇය එච්චරයක ගණන් ගන්නේ නැහැ ඌගේ කෝල් පවා මග අරිනවා. කොහොම හරි ඇය ජියාන්ලී එක්ක
මේ ගැන කතා කරන්න කලින් ඕගේ නිවසට ගියත් ඇයට ඒකට හිතක් දෙන්නේ නැහැ. මේ නිසා ඒ තේෂාන් ෆර්නිචර් කම්පැනි එකට ගිහින් කතා කරන්න හිතනවා. ඔන්න ඒ අනුව ඇය තේෂාන් එකට ගිහින් බෑන් කියලා මැනේජර් කෙනෙක්ව හම්බ වෙනවා. මේ අතරේදී මිස්ටර් ආවුට හා ඇසිස්ටන්ට් ආරංචි වෙන්නේ චෙන්හුවාන් තේෂාන් කම්පැනි එකට මිල අඩු කිරීම ගැන කතා කරන්න ගිහින් තියෙනවා කියලා. ඊළඟට පෙන්නන්නේ අර තේෂාන් කියන ඇසිස්ටන්ට් චෙන්හුවාන්ගේ ආරක්ෂාවට වැන් කියන පුද්ගලයා ඇයව කෑමකට එක්කගෙන ගිය තැනට ගිහින් ඔවුන් එක එකතු වෙනවා. ඒ නිසා ඔවුන් ඇයට බොන්න පවා දීලා නිසා චෙන්හුවාන් වෙනුවෙන් දුන් පානය කරන්න ගන්නවා. ඒත් ඇයි ඊට ඉඩ නොදී ඇයම පානය කරනවා වගේම මේ අතරේදී ආවෝ ජීමින් ඔෆිස් එකේ ඉඳලා වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව දොන්ට වොයිස් මැසේජ් එකක් යවනවා. ඒ වගේම චෙන්හුවාන්ට හොඳට බොන්න පුළුවන් කියලා කට්ටිය තේරුම් ගන්නවත් එක්ක ඇය මිස්ටර් ආවෝ බාර දුන්න gift package එකේ වැඩේට දේශාන් එකේ භාණ්ඩවල මිල අඩු කරලා දෙන්න කියලා කතා කරන්න ගන්නවා. මිස්ටර් වැන්ට චෙන්හුවාන් ගැන පැහැදීමක් ඇති වෙලා 10%ක් මිල අඩු කරන්නම් කියනවා වගේම ඒ මොහොතේම ජියාන් ලීගෙන් වැන්ට මැසේජ් එකක් එනවා ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ කියලා. ඒක දැක්කාම 10%ක වට්ටමක් ලබා දෙන්නම් කියනවා. ඉතින් ඒකට නම් චෙන්හුවාන්ට හා ඇසිස්ටන්ට් දොන්ට පුදුම සතුටක් දැනින්නේ. මේ අතරෙදි මිස්ටර් ආවෝ ජීමින් කෝල් කරලා බැලුවත් කවුරුත් ආන්සර් නොකරන නිසා ඔහු අවන්හලට එනකොට කට්ටිය මත් වෙලා යනවා දකින්නවා වගේම චෙන්හුවාන් හා දොන්ද හොඳටම වෙරි වෙලා සෙල්ලම් කරනවා දකින්නේ. ඉතින් චෙන්හුවාන් සතුටින් ඌලඟට ගිහින් 10%ක වට්ටමක් ලැබුණා කියලා සතුටු වෙනවා වගේම ඔහුටත් බොන්න මත් පැන් වීදුරුවක් දුන්නාම දොන් කියන්නේ මිස්ටර් ආවෝට බොන්න බෑ ඒ වෙනුවට ඔහු බොන්නම් කියලා. ඉතින් ඇත්තටම ඌට බොන්න බැරිද කියලා චෙන්හුවාන් ඇහුවාම ඒකට ලැජ්ජ හිතෙලා යාවෝ ජීමින් බොන්න ගන්නවා. අන්තිමටම එක වීදුරුවක් බීලා ඌට 100 නැති වෙලා ඉන්නවා පෙන්නන්නේ. දැන් දෙන්නටම හිතා ගන්න බෑ ඔහුව කොහොමද අරගෙන යන්නේ කියලා. ඊට පස්සේ චෙන්හුවාන්ගේ අදහසක් අනුව ඔහුව ට්‍රොලියක දාගෙන එළියට එක්කගෙන යනවා. කොහොම හරි 100 නැති නිසා චෙන්හුවාන් ඌගේ පින්තූර ටිකක් ගන්නත් අමතක කරන්නේ නැහැ. අන්තිමටම ඔහුව බොටිසලී හොටෙල් එකට ඇය අමාරුවෙන් එක්කගෙන ආවහම ජාවුව ට්‍රොලියෙන් බිමට වැටිලා තනියම ඇදගෙන යන්න උත්සාහ කරනකොට දොන් ඇවිත් බය වෙනවා බෙල්ලෙන් අතිත්ති මූණ දම් වෙලා තියෙන්නේ හුස්ම ගන්න බැරුව මැරිලවත්ද කියලා. අන්තිමටම දෙන්න ට්‍රොලියේ දාගෙන කාමරයකට අමාරුවෙන් එක්කගෙන ගියාම එකපාරටම ඌ චෙන්හුවාන්ට සල්ලි වගයක් දෙනවා වගේම ඇඳුම් ටිකක් ඇය ඉස්සරහා ගලවන්න හදද්දි දොන්ට එතනට කතා කරලා එතනින් ඉක්මනටම යන්නේ. උදේ ඇහැරෙන ආවෝ ජීමින්ට දොන් වතුර ටිකක් හිනාවෙමින් දෙනවා වගේම ඔහු ඊයරෑ ආපු විදියවත් මතක නැහැ කියන්නේ. ඉතින් චෙන්හුවාන් ඉස්සරහ වූ ඇඳුම් ගලවන්න හදපු එක දොන් හිනාවෙමින් කියද්දී ඌට නම් හිතා ගන්න බැරි වෙනවා. අන්තිමටම ඔහු හොඳටම මත් වෙලා හිටියා කියලා පෙන්නන්නේ ගත්ත ෆොටෝස් ටික පෙන්නලා. අන්න එතකොට තමයි ඌට දේවල් මතක් වුණාම ලැජ්ජ හිතෙන්නේ. ඊට පස්සේ එක්තරා වට්ටම් මිල දර්ශනයක් දොන් ඌට ලබා දුන්නාම ටිකක් පුදුම වෙලා බලන් ඉන්නවා. ඉතින් එදා චෙන්හුවාන්ට මිස්ටර් ආවෝ කතා කරාම ඔහු හොඳට විවේක ගත්තද කියලා අහද්දි ඔහුට ලැජ්ජ හිතලා ටිකක් වෙලා කල්පනා කරලා උත්තර දෙන්නේ. ඒ වගේම ඔහු ඊයේ ඇයි කරපු වැඩේ නියමයි කියලා අගේ කරනවත් එක්ක. ඊට පස්සේ ඌ ඇගේ දිහා බලන් ඉඳලා අහන්නේ ඇයි බෝයිෆ්‍රෙන්ඩ්ගේ සම්බන්ධකම ප්‍රයෝජනෙට ගන්නෙ නැත්තේ කියලා. ඉතින් ඇය මත විශ්වාසයේ තබන එක තමයි ඇයට වඩාත්ම වැදගත් කියන්නේ. ඉතින් සම්බන්ධතාව ප්‍රයෝජනෙට ගන්න එක අවදානම් සහගත දෙයක් විදියට ඇය හඳුන්වනවා. ඊට පස්සේ මිස්ටර් ආව ඇය වැඩේ හොඳට කළ නිසා gift voucher එකක් දෙනවා dinner එකක් ගන්න. ඉතින් ඇය සතුටු වෙන්නේ කවදාවත් දෙමව්පියන්ව මේ වගේ තැනකට එක්කගෙන නැවිත් නැති නිසා එයාලට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇයි පුංචි දෙයින් සතුටු වෙනවා දැක්කහම මිස්ටර් ආවුට ගැන පුදුම හිතනවා. ඉතින් චෙන්හුවාන් සතුටින් ගිහින් ගෙදර ආයෙත් රාත්‍රී භෝජනයකට යන්න ලැබුණ එක ගැන කියනවා. ඉතින් ඇය වැලන්ටයින් එක දවසේ ඇයගේ යෝජනාවට අනුව නිර්මාණය කරන තීම් එක දවසේදම තමයි දෙමව්පියන්වත් එක්කගෙන යන්න තියෙන්නේ. හැබැයි අම්මා නම් අකමැති වෙනවා යන්න. මොකද ඇයව මේ විදිහට ඉන්වයිට් කරපු එක
හිතාගන්න බැරි වුණාම චෙන්හුවන් පැහැදිලි කරන්නේ ඩිරෙක්ට යව අවස්ථාව දුන්නේ තාත්තත් ඔහුව දන්නවා කියලා. අන්තිමටම අම්මගේ තාත්තගේ නමුත් තියෙනවා කියලා පෙන්වුවාම දෙන්න යන්න කැමති වෙනවා. ඔන්නේ අනුව වැලන්ටයින් පාටි එක තියෙන දවසේ ඇයගේ අම්මයි තාත්තයි එනවා වගේම එයාලට විශේෂයෙන් ඉන්වයිට් කළ නිසා අංක 66 කියලා නම්බර් එකක් ලබා දෙනවා. මිස්ටර් යවෝද ඇසිස්ටන්ට් දොන්නෙක්ව ප්‍රෝග්‍රෑම් එක පරීක්ෂා කරන්න එනවා. කොහොම හරි චෙන්හුවන්ගේ යෝජනාවට අනුව දේවල් කරලා තියෙන නිසා ඇය හැමදේම නිරීක්ෂණය කරන අතරේදී එකපාරටම එයා සූදානම් නොකරපු අංගයක් පටන් ගන්නවා. ඉතින් නයිට් වරුන් විදියට කෙනෙක් ඇඳගෙන ඇවිත් චෙන්හුවන් ළඟට හැමෝම බලන් ඉඳිනවා. ඒ වගේම යවෝද ඕනකමින් වෙන දේවල් දිහා බලන් ඉන්නේ. අන්තිමටම නයිට් වරයාගේ හිසේ ආවරණය ගැලෙව්වාම ජියාන්ලින් කියලා දකින්නේ. ඒකට යවෝටත් හිනා යනවා. ඉතින් වෙනදේ ගොඩක් උනන්දු වෙන්න ඔහු බලන් ඉඳලා ජියාන්ලි ඇයට ප්‍රපෝස් කරන්න හදනකොට යවෝ එතනින් පිට වෙලා යනවා. ඉතින් ඇයට නම් මේ වෙලාවේදී ඔහුගේ ඉල්ලීම පිළිගන්න හිතෙන්නේ නැහැ ජියාන්ලි ප්‍රෝග්‍රෑම් එක විනාශ කළ නිසා. කොහොම හරි මැනේජර් ඇවිත් ඇයට කෑ ගහන්නේ එකපාරටම මේ වගේ දෙයක් සැලසුම් කළ එකට. ඉතින් චෙන්හුවන් අන්තිමටම ජියාන්ලිව එළියට එක්කගෙන ගිහින් කෑ ගහනවා. ඔහු මැනේජර්ට කෑ ගහන්න හදපු එකට වගේම ඇයිගේ වැඩ ඔක්කොම අවුල් කරන්න හදපු එකට. ඉතින් එතකොට ඔහු කියන්නේ gift package එකට ඔහු වට්ටම් දුන්නා වගේම ප්‍රවේශ පත්‍ර සියල්ලම වෙන් කළේ ඔහු කියලා. ඉතින් ඔහු රහසිගතව හැමදේම කළා කියද්දී මේ ප්‍රෝග්‍රෑම් එක දෙමව්පියන් ගැන නිසා ඇය මේකට මහන්සි වෙලා වැඩ කරලා ඔහු හැමදේම විනාශ කරපු එකට කෑ ගහන්න ගන්නවා. ඉතින් පස්සේ මේ ගැන කතා කරමු කියලා ඇය තරහෙන් වැඩේට යන්නේ. ජියාන්ලින් හා ඇය අතර ප්‍රශ්නයක් තිබිලත් චෙන්හුවන්ගේ අම්මා ඔහුව ගෙදරට ගෙන්නගෙන තියෙනවා දැක්කලා ඇයට තරහ ගියත් අම්මා මොන දේ සිද්ධ වුණත් ඇයට ඔහුව විවාහ කරලා දෙන්නම තමයි අම්මට ඕනේ වෙන්නේ. කොහොම හරි ඇය ජියාන්ලි සමග කතා කරලා ආයි සමතේකටපත් වෙනවා. හැබැයි ඔහු ඉස්සරහට හැසිරෙන විදිය අනුව දේවල් තීරණය වෙන්නේ කියලා ඇය මේ පාර සමාව දෙන්නේ. ඊළඟට එදාරෑ ඇයට ඔහු දුන්න මුත්ත අම්ම ළඟ තිබිලා අම්මා ඒක ඇයට දාලා හිතන්නේ දැන් දුව විවාහ වෙන්න යනවා කියලා. ඉතින් දුව ඇත් වෙලා යන්නේකට අම්මා දුක හිතලා අඬනකොට චෙන්හුවන් අම්මව සනසවනවා ගෙදරේ ඉන්නේ නැතුව ඉන්නේ නැනේ කියලා. පහුවතා උදේ චෙන්හුවන් ඔෆිස් එකට ගිහින් මිස්ටර් යාවෝගෙන් උණ දේවල් වලට සමාව ඉල්ලනවා. ඒත් යාවෝ නම් කියන්නේ නිතරම සමාව ගන්න එපා, ඇය හොඳ යෝජනාවක් ඉදිරිපත් කළේ ඒකෙන් අන්තර්ජාලයේ හොඳ ප්‍රතිචාර පවා එයාලට ලැබුණා කියලා. ඉතින් ඇය ඒ වගේ දෙයක් සැලසුම් නොකළත් අවසන් ප්‍රතිඵලය හොඳ නිසා ඔහු ඒක ගැන අගය කරනවා වගේම ඇයගේ මුත්ත දැකලා ඇයට සුබ පතනවා ඔය හොඳ ප්‍රතිඵලයක් තියෙන්නේ කියලා. ඉතින් ඔහුට ස්තුති කිරීමක් වෙනුවෙන් කෑම වගයක් අරන් ඇවිත් තිබිලා දෙනවා. ඒ වගේම ඇයි ගියහම ඇයගේ වැඩවලට ඔහු ඉනත් වෙනවා. ඇසිස්ටන්ට් ඇවිත් ඇයගෙනව කෑම බලලා අහන්නේ කවදද අතුරුපසවලට කැමති වුණේ කියලා. එතකොට ඔහුට මතක් වෙන්නේ ෂින් ආන්ලීවලදී ආච්චි මායි චෙන්හුවන් ගැන කතා කළා. ඉතින් ඔහු හිතන්නේ ෂින් ආන්ලීවල ආරක්ෂා කරන්න පුළුවන් හොඳම යතුරු චෙන්හුවන් කියලා. ඒ නිසා ආච්චි කැමති ඕනම දෙයකට ඔහු කැමති කියන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ යාවෝ ජීමින් ආච්චි බලන්න අලුතින් මහපු ඇඳුම් වගයක් අරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම තමයි මායි චෙන්හුවන් හදපු අතුරු පස වගයක් ආච්චිට ගිහින් දෙනවා වගේම ආච්චි දැක්ක ගමන් චෙන්හුවන් හදපු ඒවා කියලා අඳුර ගන්නවා. ඒ විතරක් නෙමෙයි ආච්චි ඇය ගැන වර්ණනා කරන්නත් ගන්නවා. යාවෝද ආච්චි එක්ක ඇගේ හොඳ ගැන කතා කරද්දී ආච්චිට පුදුම හිතෙන්නේ ඔහු සාමාන්‍යයෙන් කෙනෙක් ගැන වර්ණනා කරනවා අඩු නිසා ඇය ගැන මේ විදිහට කතා කරන එකට. ඊට පස්සේ දෙන්නත් එක්කම චෙන්හුවන් දුන්න බිස්කට් වගේක් අන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නන්නේ ජියාන්ලි ඔහුගේ දෙමව්පියන්ට ඇයගේ දෙමව්පියන්ව හඳුන්වලා දෙනවා කිව්ව නිසා චෙන්හුවන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ ඉස්සරහට යන්න ඕන නිසා අල්මාරිය පෙරලමින් ඇඳුන් හොයනකොට ඇය අම්මට ඇඳුමක් අරන් දෙන්නම් කියලා කියනවා. ඊළඟට පෙන්නන්නේ චෙන්හුවන්ගේ තාත්තා යාවුහා ජියන් මහත්මිය එක්ක වාහනේ යන අතරේදී බිරිඳගෙන් කෝල් එකක් ඇවිත් ඉන්න බැරි තැන ආන්ස කළහම කියන්නේ ජියාන්ලිගේ දෙමව්පියන්ව මුණ ගැහෙන්න යන්න කායික ජියන් මහත්මියගෙන් ඉල්ලගෙන එන්න කියලා. අන්තිමටම ජියන් මහත්මියට මේ කියන දේවල් ඇහුන නිසා කෝල් එක කට් කරලා සමාව දෙන්නවා. ඒත් ඇය ඔහුගේ දුව විවාහ වෙන්න හදනවා කියලා තේරුණ නිසා සුබ පතන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඇයගේ තාත්තා වාහනේ නැයිද ඉල්ලනවා දුවගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ පවුලේයි තනවත්. ඒ නිසා ඒ විදිහට යන්න ඔහුගේ බිරිඳට ඕන නිසා නැයිද ඉල්ලගන්න කිව්වා කියලා. ඉතින් ජියන්
මහත්මිය චෙන් හුවාන්ට හා චෙන් හුවාන්ගේ තාත්තට රැකියාව ලබා ගන්න උදව් කරලා තියෙන්නේ. ඉතින් චෙන් හුවාන්ගේ තාත්තගේ කරුණාවට ඇය වන්දි ගෙවලා ඇති කියලා හිතනවා වගේම චෙන් හුවාන් හොඳ සේවකයෙක් නිසා චෙන් හුවාන්ගේ තාත්තා වෙනුවෙන් ඇය විවාහ වෙන්න හදන කෙනාට රතු ලියුම් කවරයක් දෙන්න ඕනි කියලා සාකච්ඡා කරද්දී මිස්ටර් ආවෝ කියන්නේ ඔහු ඒතේ බලා ගන්නම් කියලා. ඒ අනුව ඒ වැඩේ කරන්න ජියන් මහත්මිය ඌට බාර දෙනවා. කොහොම හරි ඔහු මිස්ටර් ආවෝ යටතේ වැඩ කරන නිසා ඔහු චෙන් හුවාන්ගේ තාත්තට නිවාඩුවක් ලබා දෙනවා වැඩ ටික කරගන්න. ඊළඟට පෙන්නන්නේ චෙන් හුවාන් සාප්පුවට ගිහින් පුදුම අමාරුවෙන් අම්මට ඇඳුමක් තෝරලා දෙනවා. මොකද ඇයට ඇඳුමක් තෝරලා දෙන එක ලේසි වෙන්නේ නැහැ. චෙන් හුවාන්ගේ යාළුවා වෙන මාවෝ හිටපු නිසා ඇඳුමක් තෝරගන්න පුළුවන් වෙනවා. ඔය අතරේදී චෙන් හුවාන් සාප්පුවෙන් එළියට එද්දී මිස්ටර් ආවෝ හම්බ වෙනවා. ඉතින් ඔහු ඇයි විවාහ වෙන එක ගැන ආරංචි වුණා කියලා සුබ පතන්නත් ගන්නවා. ඉතින් තවදුරටත් වැඩ කරන්නේ නැත්තා අහද්දී ඇයි වැඩ කරන එක නතර කරන්නේ නැහැ කියන්නේ ඇයි ජීවිතයේ ඒක විශේෂ කොටසක් කියලා. ඊට පස්සේ නැවත ඔහු ඇයට සුබ පතලා ෂොප් එකකට යනවා. ජියන් මහත්මිය චෙන් හුවාන්ට gift එකක් දෙන්න කිව්වා නිසා හොඳ ඔරලෝසුවක් මිලදී ගන්න. කොහොම හරි ඇයි දැන් හොඳ පවුලකට එකතු වෙන්න යන හින්දා ඒ පවුලට ගැලපෙන විදිය ඔරලෝසුවක් මිලදී ගන්නවා. චෙන් හුවාන්ගේ අම්මා ගෙදර ගියෙන් කත්ත ඇඳුමත් ඇඳලා ඒකේ හැඩ බලමින් තාත්තට කියන්නේ ජියාලීගේ දෙමව්පියන් ඉදිරියේ හොඳින් තැනට ගැලපෙන විදියට හැසිරෙන්න ඕනේ කියලා. ඉතින් චෙන් හුවාන්ට අම්මා කරන දේවල් දැකලා ඉනත් යනවා ඇය ලොකු බලාපොරොත්තුවකින් ඉන්න නිසා. ඒ වගේම තාත්තා සංවේදී වෙලා ඉන්නවත් දකිනවා තුව විවාහ වෙලා යන හින්දා. ඊළඟට පෙන්නන්නේ ජියාලීගේ දෙමව්පියන් චෙන් ජුවාන්ගේ දෙමව්පියන් හම්බ වෙන්න යනවා. හැබැයි ජියාලීගේ තාත්තා එන්නේ නැහැ. මීටින් එකක් තියෙනවා කියලා මග අරිනවා. ඉතින් හොඳ හොටෙල් එකක තමයි කට්ටිය මුණ ගැහෙන්න හදන්නේ. මේ නිසා චෙන් හුවාන්ගේ දෙමව්පියන් නම් ගොඩක් සතුටු වෙනවා හොටෙල් එකේ ලස්සන දැකලා. කොහොම හරි අමුව පැවැත්වෙන රූම් එකට ගියාම අම්මා තාත්තට වොෂ්රූම් එකටවත් යන්න දෙන්නේ නැහැ ඔහු ඉන්න ඕන කියලා. ඔන්න ජියාන්ලීගේ පවුලේ අය ආවහම ජියාන්ලීගේ තාත්තා මේ වගේ වැදගත් අවස්ථාවක නැති එක ගැන අප්සෙට් යනවා. ඒ නිසා ජියාන්ලී ඒකට සමාව ඉල්ලනවා ඌට වැදගත් මීටින් එකක් තියෙනවා කියලා. ජියාන්ලීගේ සහෝදරිය ටිකක් අමුතුයි. මේ නිසා චෙන් හුවාන්ට බාර දෙනවා කැම ටිකක් ඕඩර් කරන්න. අනික ඇය පෙන්නන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය පවුල්වල කන කෑම නෙමෙයි එයාලා කන්නේ කියලා. ඒ හැසිරීමට චෙන් හුවාන්ගේ පවුලේ අය ටිකක් අපහසුතාවයට පත් වෙනවත් එක්ක. අන්තිමටම චෙන් හුවාන් ඉනා වෙලා ඕඩර් කරන්න යද්දී ජියාලී සහෝදරිය කිව්ව කතාවලට චෙන් හුවාන් අවුලෙන් කියලා දන්න නිසා ඇය පස්සෙම ගිහින් සහෝදරියගේ හැටි පැහැදිලි කරන්න ගන්නවා. ඔන්න කට්ටිය කෑම කන අතරේදී තාත්තා හැමෝම ඉස්සරහ නැගිටලා දුවගෙන නැන්දම්මට කියලා ඇයව හොඳින් නැන්දම්ම බලාගනී කියලා විශ්වාස කරනවා කියන්නේ. ඒ වගේම අම්මා චෙන් හුවාන් ගැන වර්ණනා කරන්න අමතක කරන්නේ නැහැ වගේම ඇයත් දුවව නැන්දම්මට සතුටින් බාර දෙනවා කියන්නේ. ඉතින් රතු වයින් වීදුරු කිහිපයක් දීලා චෙන් හුවාන්ගේ තාත්තා සතුට සමරද්දී ජියාලීගේ සහෝදරිය එකට සමච්චල් කරනවා රතු වයින් එක උගුරට බොන වයින් වර්ගයක් නෙමෙයි කියලා. ඉතින් වැඩිහිටියන්ට විවේචනය කරන්න එපා කියලා චෙන් හුවාන්ගේ අම්මා කියද්දී ජියාලීගේ සහෝදරිය කියන්නේ ඇයගේ අම්මයි තාත්තයි වැරැද්දක් කළත් ඇය ඒතේ පෙන්නනවා කියලා. කොහොම හරි ඒ කතාවත් වැඩිය හිතන්නේ නැතුව ඉඳලා ඊළඟට විශේෂ මාළු වර්ගයක රා බලන්න චෙන් හුවාන්ගේ තාත්තට දුන්නාම ඒක රා බලද්දි කැස්සක් හැදුනාම අර සහෝදරිය ඒක දිහත් සමච්චල් විදියට බලලා මේ මාළු ජාතියේ එයාල වගේ පවුල්වල අය කන විදිය ගැන පෙන්නන්න ගන්නවා. කොහොම හරි ඒකටත් කට්ටියට අප්සෙට් යනවා. ඊළඟට විවාහ උත්සවයේ පවත්වන එක ගැන කතා කරද්දී චෙන් හුවාන්ගේ අම්මා අනුයි කියන ඇයගේ ගමට ගිහින් නෑදෑ හිතමිතුරන් සමග කරන්න ඕනි කියද්දී ඒකට ජියාලීගේ සහෝදරියට තරහ යන්නේ එයාලගේ නෑදෑ හිතමිතුරන් ෂෙන්හයි වල ඉන්නේ එයාලා සමාජයේ හොඳ තැන්වල ඉන්න නිසා හොඳ තැනකින් විවාහය වෙන්න ඕන නැත්තම් මොවුන්ට අපහසුයි කියලා. මේ අතරේදී මිස්ටර් ආවෝ චෙන් හුවාන්ට දෙන්න මිලදී ගත්ත gift එකත් අරගෙන රූම් එක ළඟට ආවහම ඇතුළ කෑ ගහන සත්තේ ඇහිලා ඇතුළට නොයා ඉන්නවා. ඉතින් චෙන් හුවාන්ගේ අම්මට කියන දේවල් වලට තරහ ගියෙන් කෑ ගහනවා වගේම ජියාලීද සහෝදරියගේ කීමට එකඟ වෙනවා. ඔහුත් කැමති නැහැ චෙන් හුවාන්ගේ අම්මා කියන විදියට විවාහය කරන්න කියලා. ඉතින් දැන් චෙන් හුවාන්ට තේරුම් යන්නේ සමාජ පන්ති නොගැලපීමේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ජියාලී සාමාන්‍ය පවුලක කෙනෙක් විදියටයි හිතුවේ. කවදාවත් ධනවත් පවුලකින් විවාහ වෙන්න හිතුවේ නැහැ. ඔහු ඇයට බොරු කියයි කියලාත් හිතුවේ නැහැ. ඔහු බැගෑපත් වෙලා ඉල්ලපු නිසායි සමාව දුන්නේ. ඉතින් අද කෑමට කතා කරනවට වඩා විවාහයට කැමති නැත්තම් කලින් ඒ ගැන කියන්න තිබුණා කියනවා. එයාල
ඔයාලට අපහස හා විනිශ්චය නොකර මේ දේවල් සියල්ලම චාවෝ ජීමින් දාගෙන ඉන්නවා පෙන්නන්නේ. ඉතින් චෙන්හුවාන්ට මේ විවාහය නතර කරන්න ඕනි කියලා කෑගහලා කියනකොට ජියාන්ලිගේ සහෝදරිය ඇය ඔවුන්ව පහත් විදියට බලන්නේ කියලා කෑගහන්න ගන්නවා. වගේම ඇය වෙනුවට ජියාන්ලිට වෙන කෙනෙක්ව ලේසියෙන් හොයාගන්න පුළුවන් කියලා අපහස කරන්න ගන්නවා. ඉතින් මේ හැමදේම හංගින්න මිස්තයාව එතනින් යනවා. කොහොම හරි චෙන්හුවාන්ගේ අම්මා ජියාන්ලිගේ සහෝදරිය කෑගහන විදිය දැකලා හැදියාවක් නැති කෙනෙක් කියලා ජියාන්ලිගේ සහෝදරියට කෑගහනවා. අන්තිමටම චෙන්හුවාන්ගේ පවුලේ අය තරහින් එතනින් පිට වෙලා යද්දී ජියාන්ලි පස්සෙන්ම ගියහම චෙන්හුවාන්ගේ නෝ සමාව ඉල්ලනවා සහෝදරියගේ හැසිරීමට. ඉතින් කොච්චර සමාව ඉල්ලුවත් ඇය ඔහුගේ පවුලේ අයගේ ආකල්ප දැක්ක නිසා සමාව ඉල්ලන එක නතර කරන්න කියලා කෑගහනවා. ඊළඟට හෝටල් එකේ සේවිකාවක් ඇවිත් ජාඕගේ gift එක දෙනවා. වගේම ඒකේ ඔහුගේ business card එක ජියාන්ලි දැක්කලා මෙච්චර වටින gift එකක් මොකටද දුන්නේ කියලා අහද්දී ඇයි කොහොමද දන්නේ කියලා එතනින් යන්නේ. ඊට පස්සේ ඇය ඌට කෝල් කරලා gift එක දුන්නේ ඇයි අහද්දී ඒක ජියාන් මහත්මිය ඇයට දෙන්න කියලා ඌට බාර දුන්න වැඩක් කියලා කියන්නේ. ඒ වගේම ඌ එක්තරා දෙයක් කියනවා. කිසිම කෙනෙක් ඇයගේ ගෞරවය ගණන් ගන්නේ නැහැ. ඇයගේ සැබෑ ශක්තිය විතරයි අවශ්‍ය. ධනවත් පවුල් වලින් විවාහ වෙද්දී දුක් විඳින්න වෙන්නේ කියලා. ඉතින් මේ කතාව කිව්වහම ඇය රින් එක දිහා බලන් කල්පනා කරන්න ගන්නවා. ඔන්න චෙන්හුවාන් එනකම් මග බලන් හිටපු අම්මා මොකද උනේ වගේම විවාහය ගැන මොකද කරන්න කියලා ආනවා. එතකොට ඇයි නම් කියන්නේ විවාහ වෙන එක සුදුසු නෑ කියලා. හැබැයි ඇයගේ අම්මට ඕන අර අපහස නින්දා කොච්චර වින්දත් ජියාන්ලි හොඳ කෙනෙක් කියලා දුවව ඌගේ ඇඟේ ගහන්න. ඉතින් පවුලේ ගෞරවය ඔක්කොටම වඩා චෙන්හුවාන්ට වැදගත් නිසා විවාහය වෙන්නේ නෑ කියන්නේ. ඉතින් අම්මා විවාහයට ඕන හැම දෙයක්ම සූදානම් කරන්නම් ඇයට සහභාගී වෙන්න විතරයි තියෙන්නේ කියද්දි ඇයි නම් සහභාගී වෙන්නේ නෑ කියන්නේ. ඊට පස්සේ එදා සිදුවීම එක්ක චෙන්හුවාන් මාව එක්ක ක්ලබ් එකට ගිහින් වෙරි වෙනකන් හොඳටම බීලා අන්තිමටම චෙන්හුවාන්ගේ මල්ලිවන චෙන් ෂාවුට ඇවිත් අක්කව එක්කගෙන යන්න වෙනවා. පහුවතා උදේ චෙන්හුවාන් අම්මගෙන් සමාව ඉල්ලනවා ඇයට සැරෙන් කතා කරපු එකට. ඉතින් අම්මා අහන්නේ ඊයේ බිව්වද ඔළුවේ කැක්කුමද කියලා. ඇය අම්මව වැළඳගෙන හැමදේම හොඳින් වෙයි කියන්නේ. ඉතින් ඇය අම්මට කියන්නේ මේ ප්‍රශ්නේ ඇයි තනියම විසඳ ගන්න ඕන, අම්මා මැදිහත් වෙන්න එපා, හොඳ පිළිතුරක් ඇයට දෙන්නම් කියලා. ඊළඟට චෙන්හුවාන්ගේ අම්මා තාත්තට දුව හැදුවා කියලා අතුරු පසක්ද සතුටින් ගෙහින් දෙනවා. ඒ වගේම ඇය කියන්නේ ඔහුගේ අම්මව බලාගන්න ගිහින් උදව් ඉල්ලන්න ඕන, චෙන්හුවාන් නිතරම වගේ ඇයව බලන්න යනවා, ඒ නිසා චෙන්හුවාන්ට ඇය කැමතියි කියලා. ඉතින් චෙන්හුවාන්ගේ තෑවැත්තට ඇයගෙන් උදව් ගන්න පුළුවන් කියනවා. හැබැයි චෙන්හුවාන්ගේ තාත්තා ඒකට කැමති වෙන්නේ නැහැ. ඇය ජීව විද්‍යාත්මක අම්ම නොවන නිසා. ඒ වගේම ඔහු දශක ගණනාවක් වෙන් වෙලා ජීවත් වුණේ කියලා ප්‍රතික්ෂේප කරලා ගියත් චෙන්හුවාන්ගේ අම්මා මායිගේ අම්මව මුණගැහෙන්න වැඩිහිටි නිවාසයට යනවා. ඒ අතරෙදි ඇය කාමරේ නෑ කියලා දැකලා සේවිකාවකට ඇය කෑගහනවත් එක්ක හරියට බලාගන්නේ නෑ කියලා. ඉතින් ආච්චිව බලන්න යාවෝ ජීමින් ඇවිත් ඉඳලා දෙන්න එක අවන්හලකට ගිහින් ඉන්නවා පෙන්නන්නේ. ඉතින් මේ අවන්හල ආච්චි නිතරම යන එකක් නිසා අවන්හලේ පිගංකෝප්ප දැක්කලා ඒව වෙනස් කරලා හැමදේම අලුත් වැඩියා කරන්න පුළුවන් කියලා ඔහු කියන්නේ. ඒත් ඇය කැමති මේ පරණ තත්ත්වයට හැමදේම තියෙන වට. ඒ හින්දා ඌ ආච්චිගේ කීමට එකඟ වෙනවා. ඉතින් ඔහු රටේ ඉඳලා ඇවිත් නිසා හොඳින් ඔහුගේ වැඩවලට අවධානය දෙන්න කියනකොට ඔහු කියන්නේ ආච්චිට කලමනාකාරීත්වයේ බාර දෙන්න ඕන චින් අන්ලි ඉහළ මට්ටමකට ගෙනෙන්න කියලා. එතකොට ආච්චි අහන්නේ කාටද බාර දෙන්නේ කියලා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමුවෙමු.